ගැහැනු පිරිමි බාල මහලු ඕනිම කෙනෙක් අනිවාර්යෙන්ම දැනගෙනම ඉන්න ඕන රෙසිපි එකක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. බ්ලෙන්ඩර්, මිරිස් ගල්, වංගෙඩි, ලිප් මොනවත් නැතුව ඕනම තැනක ඉඳන් මේක හදාගන්න ඔයාලට පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව තට්ටුක් ගාලා විනාඩියෙන් අපි මේක හදාගමුකෝ. මේක හදන්න උවමනාවෙන ලුණු, තක්කාලි, මිරිස් කුඩු, ලුණු කුඩු ඉච්චරයි. ලුණු වතුර ගන්න උනත් පුළුවන් ඔයාලට. ඉතින් මම ලුණු ගෙඩි ටික මුලින්ම කපා ගන්නවා. මම අද මේක හදාගන්න අරගත්තේ රතු ලුණු. ඔයාලට පුළුවන් බී ලුණු අරගන්නත්. ගෙදර රතු ලුණු තිබුණ නිසා අනික රතු ලුණු ගොඩක් ගුණයිනේ. ඒ නිසා මම රතු ලුණු දාගත්තා. නැත්තම් ඔයාලට බී ලුණු දාගන්නත් පුළුවන් මේකට. ඔයාලා කැමති ගානකට ලුණු කපා ගන්න පුළුවන්. ඔයාලා ලොකුවට ලුණු කපලා කන්න කැමති නම් ලොකුවට කපා ගන්න පුළුවන්. හීනියට කපා ගන්න ඕමනා නම් හීනියට කපා ගන්න පුළුවන්. ඊළඟට මම තක්කාලි ටික කපා ගන්නවා. තක්කාලි ටිකත් මම නම් කපා ගන්න ගොඩක් හීනියට. ඔයාලා හීනියට කපලා දාගන්න කැමති නම් හීනියට කපා ගන්න පුළුවන්. ලොකුවට ඕන නම් ලොකුවට දාගන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේවට ගන්න ප්‍රමාණ මෙහෙමයි කියලා කියන්න බෑ. අපිට පුළුවන් තක්කාලි වැඩිපුර දාලා ලුණු ටිකක් අඩුවෙන් දාගන්න. එහෙම නැත්නම් ලුණු වැඩිපුර දාලා තක්කාලි අඩුවෙන් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙකම සම ප්‍රමාණ වලින් දාගන්න උනත් පුළුවන්. ලුණු ටික කපාගත්ත පාරේට මම කපාගත්ත තක්කාලි ටිකත් එකතු කරගන්නවා. ඒ ටික දාලා ඉවර වෙලා මම ඒකට දාගන්නවා මිරිස් කුඩු. මිරිස් කුඩු දාගද්දී ඔයාලා ඔයාලගේ සැර අනුව දාගන්න. සැර ගොඩාක් වමනා නම් වැඩිපුර මිරිස් කුඩු දාගන්න. සැර වැඩි එකක් නැත්නම් පොඩ්ඩක් එකතු කරගන්න. ඒ ටික දාලා ඊළඟට ලුණුත් ඔයාලගේ රස අනුව ලුණු දාගන්න. ලුණුයි මිරිස් කුඩුයි දාලා අපි මේක හොඳට අතින් අනා ගන්න ඕන. ඔයාලා ළඟ ලුණු කුඩු නැතුව ලුණු වතුර තියෙනවා නම් ඒත් ගැටලුවක් නැහැ. ලුණු වතුර උනත් මේකට එකතු කරගන්න පුළුවන්. අතින් මේක ගොඩක් හොඳට තක්කාලි කෑලියෙන් පොඩි වෙනකන් අනා ගන්න ඕන. මොකද තක්කාලි කෑලියෙන් හොඳට පොඩි වුණොත් තමයි මේ ලුණු මිරිස් එකේ නියම හොඳම රස අපිට දැනෙන්නේ. ඉතින් මගේ ලේසිම ලේසි පහසුම පහසු ලුණු මිරිස් එක දැන් හදලා ඉවරයි. මේක රොටියක් කන්න, පාන් එකක් කන්න, බත් ටිකක් කන්න ඕනම දෙයකට පං කාදොයි. ඔයාලටත් මහන්සි කම්මැලි වෙලාවට, ගෙදර එළවලුවක් එහෙම නැති වෙලාවට ඉක්මනට විනාඩියෙන් මේක හදාගන්න පුළුවන්. අනික ඔය කට්ටිය ට්‍රිප් එහෙම යනවනේ, කැලෑවල අරහෙමේ ඒ වගේ ඕනම තැනක ගියොත් පාන් රාත්තලක් අරන් ගියා මේක කපලා ඉක්මනට හදාගත්ත වැඩිය ගෙනියන්න දේවලුත් නෑනේ. ඕනම තැනක ඉඳන් ඕනම විදියකට මේක හදාගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ වගේම තවත් ලේසිම ලේසි පහසුම පහසු රෙසිපි එකකින් මං ආයෙත් ඔයාලා හම්බෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.